At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අපමත මුදා හැරි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගාව වෙත පැමිණියා. අනතුරුව මන්ත්‍රීවරයා මල්වතු විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරිනා හිමියන් බැහැදුටුවා. මේ පළවෙනි දින දෙවන්ත මේ දිනයත් සමග මේ ආණ්ඩුව පළවා හැරීමේ දෙවන්ත සටනකට අවශ්‍ය කරන ශක්තිය ඒකරාශී කිරීම තමයි අපි අපේ දේශපාලන වැඩ කොටස හැටියට වගකීම හැටියට නිරන්තරයෙන් ඉටු කරන්නේ. මේ රක්ෂක බන්ධනාගාර ගත කිරීමත් සමග ඔබතුමාගේ හඬ නැගීමේ යම්කිසි අඩුවක් තියෙනවා කියලා මේ වෙන විට යම්කිසි ප්‍රකාශයක් අපිට ලැබෙනවා. ඉතින් හඬ නගන්න තාම මේ හිරේ ඉඳන් ඇවිල්ලා තාම සතියක්වත් නැහැ නේ. තාම මගේ සෞඛ්‍ය තත්ත්වය වුණත් හොඳම තත්වයකට ඇවිල්ලා නැහැ. හඬ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට එයි ඒක බය වෙන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව පළවා හරින්න එකට ඒකාබද්ධ කළ හැකි ඕනම ප්‍රගතිශීලී දේශපාලන බලවේග එක මිටකට එකතු කරන්න අපි කිසි ලෙසකින්වත් පැකිලෙන්නේ නැහැ. පක්ෂවල නාමය මොක වුණත් එයා සූදානම් නම් මේ පළල් සටනට එකතු වෙන්න ඒ ඕන කෙනෙක් සමග ඒ සමගිය අත්වල බැඳ ගන්න අපි සූදානම්. අනතුරුව මන්ත්‍රීවරයා රාමඤ්ඤනිකායි මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරිනා හිමියන් බැහැදුටුවා. සාමාන්‍ය තත්ත්වයට පත් වේගෙන එනවා වාසයේගේ පිටිය ගොඩක් ඉවහල්ුණා ඒ ගත්ත ක්‍රියාමාර්ගය වෙනස් කරන්න ඒ කියන්නේ ප්‍රතිවිදිතේ පිරිනවන්නයි විශේෂයෙන්ම ආදී අපි තේරි අන්තෝෂවත් වාසයේලගේ උපදේශයක් පිළිනොගෙන ඉන්න බෑනේ මහානායකතුමනි නාවුක හමුදාවේ බුද්ධයන්ස නිලධාරිනුත් ගොඩක් ඉන්නවා අපේ නායක හමුදුරුනේ අත්අඩංගුවට අරන් යන්නේ ඒගොල්ලෝ එල්ටීටී කාර්යංගේ තත්ත්වයට වැටලා තියෙන හිරගෙවල් ඇතුළේ මම හිටපු වට්ටුවෙත් බුද්ධයන්සේ 6 දිනක් හිටියා